ආයිබෝවන් ඔබ මේ වන්නේ ගගන උදෑසන පුවත් සමගින් කළුතර ලැබුම්හලේදී මියගිය සිසුවියගේ සිද්ධිය සම්බන්ධ සැකකරුවන් අද අධිකරණයට නිවසක් තුල සිදු වූ අබිරහස් මරණය අම්බලංගොඩ වෙඩි තැබීමක් පාසල් සිසුන්ට අද සිට නිවාඩු රටක් කළඹමින් දුෂ්ටයා යුගදි වියට අදත් ප්‍රදේශ කිහිපයකට වැසි පළුතර හෝටලයක ඉහළ මාලෙන් ඇද වැටීමේ ගිය පාසල් දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ඇතුළු 19 හැවිරිදී මිතුරිය සහ ඇගේ පෙම්වතා අද කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට යලි ඉදිරිපත් කිරීමට නියමිතයි. වැලිගම්පිටිය ප්‍රදේශයේ නිවසක තනිව ජීවත් වූ 84 හැවිරිදි පුද්ගලයෙකුව දෙඅත් ගැටගසා මුඛය ආවරණය වන පරිදි රෙදි කඩකින් බැඳ ඝාතනය කර තිබෙන බව පොලිසිය වාර්තා කර තිබුණා. අම්බලංගොඩ ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට ඉලක්ක කර මෙම වෙඩි ප්‍රහාරය සිදුව තිබෙනවා. එම වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානි සිදු වී නොමැති අතර යතුරු පැදියට හානි සිදු වී තිබෙනවා. රජයේ සහ රජයේ අනුමත පුද්ගලික පාසල්වලට අද සිට නිවාඩු ලබා දීමට නියමිතව තිබෙනවා. මීට මාස කිහිපයකට පෙර මෙරට සංචාරයක නිරත වූ ඉන්දිය සිනමාවේ සුපිරි නළුවෙකු වන අශීෂ් විද්‍යාර්ථ දෙවන වරටත් යුගදිවියට පිවිස තිබෙනවා. ඒ ඔහුගේ 60 වියේදී බවයි විදෙස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ. බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද සවස වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා තිබෙනවා. ඒ සමගින් ගගන උදෑසන පුවත් මින්නිමයි. සිවදෙසින් ගලා එන තොරතුරු සැනින් එසැනින් දැනගන්න ගගන.lk වෙත පිවිසෙන්න. ඔබට සුබ දවසක්.